අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂම් නිඩමේ ගෙදර ප්‍රථම නවදාහනය උදෑසන පුවත් සිරස්තල වෙත විදිස්කත ශ්‍රමිකින්ගේ සුබ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට වෙනම කාර්යසාධක බලකායක් ස්ථාපිත කරන්න සජිත් රජීන් නිලයි ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත වීමේ අවධානමක් ශීත කාලයේ එළඹීමත් සමග කොරෝනා වෛරසය දරුණු වේ. දරුවනුත් පරිස්සම් කරගන්න. වසර 7කට පෙර ප්‍රථම වරට මෙරට මාධ්‍ය තුලින් සමාජය දැනුවත් කළ වෛද්‍ය චමල් සංජීව මහතා සියතට කළ අනාවරණය. උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ඊයේ දිනේදී රුපියල් මිලියන 3ක පරිත්‍යාග හිමි වුණා. ශ්‍රීලංකන් ගුවන් සේවා විධායක නිලධාරීන්ගේ සහ කළමනාකරුවන්ගේ සංගමයේ රුපියල් මිලියනයක් COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල වෙත පරිත්‍යාග කර තිබෙනවා. අද පෙරවරුවේ විජේරාම නෙලනිවසේදී එම සංගමයේ සභාපති උපාලි රූපසිංහ මහතා ඇතුළු සංගමයේ නිලධාරීන් විසින් අදාළ මුදල් පරිත්‍යාග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දීමට කටයුතු කළා. මේ අතර ජෙනෙක් සමාගමේ මැදිහත්වීම මත ක්ෂයෝමි ශ්‍රී ලංකා ජංගම දුරකථන සමාගම විසින් රුපියල් මිලියන 2ක මුදලක් COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල වෙත අද දින පරිත්‍යාග කළා. ෂියෝමි ශ්‍රී ලංකා ජංගම දුරකථන සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිත ජෙනෙට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි රජීව් ගුණරත්න මහතා විසින් අද පෙරවරුවේ විජේරාම නෙලනිවසේදී මීට අදාළ මුදල් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දීමට කටයුතු කළා. මේ අතර ජපානයේ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ මැදිහත්වීම මත ඇමරිකානු ඩොලර් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක්ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. මෙම අවස්ථාවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත නාහිමියන් සහ ජපානයේ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නියෝජිත සුනිල් ගමගේ මහතාද එක්ව සිටියා. ඩෙංගු රෝගයේ යළි ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඉදිරියේදී වර්ෂාණ කාලයේ මේ වැස්සෙන් පස්සේ බොහෝ වෙලාවට ලංකාවේ තියෙන දත්ත අනුව අපට පෙනී යන්නේ මදුරු ඝනත්වය වැඩි වෙනවා. ඒ නිසා අපි අමාත්‍යංශයක් විදිහට රටක් විදිහට ජනතාවගෙන් ඉල්ලා හිටිනවා ඉදිරියේදී ඩෙංගු මර්ධන ව්‍යාපාරයටත් ඔබේ සහයෝගය අප වෙත ලබා දෙන්න කියලා. ඒ සඳහා හොඳම කාලය මේ කාලය. මොකද ඔබ නිවසේ රැඳී සිටින කාල සීමාව තුළ මදුරුවන් බෝ වීමට ඇති සියලු ඉඩකඩ ඇහිරවීම සඳහා තමන්ගේ යම් කාලයක් කැප කරන්න කියලා ඉල්ලා හිටිනවා. විශේෂයෙන් වතුර එකතු වෙන ස්ථාන සහ භාණ්ඩ පුළුවන් තරමක් අයින් කරලා ඩෙංගු මර්ධන ව්‍යාපාරයට ඔබේ සහයෝගය ලබා දෙන්න එය රටේ ජනතාව වෙනුවෙන් ගන්න ඔබේ අසල්වාසීන් වෙනුවෙන් ගන්න ඉතාම වැදගත් පියවරක් මේ කාලයේදී අපි පළමුවෙන්ම මුල සිටම ඩෙංගු මේ රටෙන් අයින් කිරීම සඳහා කොවිඩ් 19 අයින් කිරීම වගේම රටේ ජනතාවගෙන් සහයෝගය ඉල්ලා හිටිනවා. විදේශගත ශ්‍රමිකයින්ගේ සුබ සිද්ධිය පිළිබඳව සුව බැලීමට වෙනම කාර්යසාධක බලකායක් ස්ථාපිත කරන ලෙසට සමුගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රචින් නිලීමක් කරනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමි. විදේශීය ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඒ ප්‍රේෂණ මුදල් අපේ රටේ ආර්ථික ජීවනාලියට දැවැන්ත ශක්තියක් ලබා දෙනවා. අපේ රටට විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධානතම වැඩපිළිවෙල තමයි ශ්‍රමිකින්ගෙන් ලැබෙන ප්‍රේෂණ. රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් අපේ විදේශීය ශ්‍රමිකයින් දායාද කළත් මේ මොහොත වෙන විට කොරෝනා වෝදුර නිසා ඉමහත් පීඩනයකට අසහනයකට පත් වෙලා අද විදේශීය රටවල් වල අසරණ භාවයට පත් වුණු ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකීය ජනතාව සිටින. ඒ අයගේ සුබ සාධනය වෙනුවෙන් මේටත් වැඩිය වැඩි කාර්යභාරයක් රජයෙන් ඉටු විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ විදේශීය ශ්‍රමික ප්‍රජාවට අපිට අහන්නට ලැබුණා රට විරුවන් කියන නාමය පහුගිය කාලයේ යොදවන. බොහෝ විට මේ රට විරුවන් කියන නාමය නිර්මාණය වන්නේ මැතිවරණ අවස්ථාවල ඡන්දේ වැදගත් වෙනකොට. අද මේ මොහොතේ කොරෝනා විසණයෙන් විපතටපත් වූ විදේශීය ශ්‍රමික ප්‍රජාව ගැන මේටත් වැඩිය වැඩි සැලකිල්ලක් යොදවලා සමහර රටවල් වල තානාපති කාර්යාලවලින් ඒ අයට ලැබිය යුතු කාර්යක්ෂම ඒ තානාපති සේවාව ඉටු නොවන තත්ත්වයක් තුළ
ඒ පිටරටවල මහපාරේ ලතවන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව වෙනුවෙන් වර්තමාන රජය ඍජුවම වැඩිහත් වෙලා රටවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් වෙනමම විශේෂිත වැඩසටහනක් නිර්මාණය වීමේ වැදගත්කම අද උදා වෙලා තියෙනවා. ඒ නිසා මම යෝජනා කරන රජයට වෙනමම කාර්ය සාධක බලකායක් යොමු කරන්නට ඕන. පිටරට ජීවත් වෙන අපේ ශ්‍රමික ප්‍රජාවගේ සුබ සාධනය, සෞඛ්‍ය සම්පන්න භාවය, ජීවත් වෙන්නේ කොයි ආකාරයේද? පුද්ගලයාගෙන් පුද්ගලයාට සමීක්ෂණයක් කරලා මෙයටත් වඩා ප්‍රමාණවත් ලෙස රජයට මැදිහත් වන්නේ කියලා මම මේ අවස්ථාවේ යෝජනාවක් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ පවසන ආකාරයට පාර්ලිමේන්තුව කැඳවීම තුළින් කොරෝනා මර්ධනය සඳහා කිසිදු පිළියමක් නොලැබෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපේ විරුද්ධ පක්ෂේ මාසෙක අහමාරකට කලින් ඔවුන් ප්‍රකාශ කළා. කවදාවත් මුහුණ නොදුන්නු මේවැනි වසංගතයක් මතුවී තිබෙන වෙලාවේ ඉතාම නිවැරදිව ඒ වැඩසටහන ගමන් කරවීමට තීරණය කළා තිබෙනවා. වැඩසටහනට සහයෝගය ප්‍රකාශ කරනවා. නමුත් ඔවුන් විසින් තමන්ගේ දේශපාලනය සඳහා පෙරේදා වෙන විට ලිපියක් යවනවා ජනාධිපතිතුමාට වාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. නැතුව දැන් පෙර කාලයේ සේම එකතු වී මේක ඉදිරිපත් කරනවා. කුමකටද? පාර්ලිමේන්තුව රැස් වුණයි කියලා මේ රෝගේ වසංගතය සඳහා ගන්නා වූ ක්‍රියා මාර්ගවලට කිසිම අලුත් දෙයක් එකතු කරන්න ලැබෙන්නේ නැහැ. අපි ප්‍රකාශ කරන්න කැමති. ඍතුවේදී යලි දරුණු ලෙස පැතිරා හැකි බව මෙම වෛරසය පිළිබඳව වසර 7කට පෙර ප්‍රථම වරට මෙරට මාධ්‍ය තුලින් සමාජය දැනුවත් කළ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා. ඒ සියතට පැමිණ සිදු කළ විශේෂ හෙළිදරව්කකින් රටක් ලෝකයක් නැවති හැකි වසංගතයන් අතීතයේ සිටම පැවති බව අපතන්නා කරුණක්. මියුන කොලරාව වගේම SARS PERS වැනි වසංගතයන් ඊට කතිප නිදසුන් වනවා. කොරෝනා පවුලට නැකම් කියන මෙවැනි විටත් ගෝලීය හිසරදයක් වී ඇති නව කොරෝනා වෛරසයත් ඒ වගේම වසංගතයක්. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ චීනයේ වුහාන් ප්‍රදේශයේ තිමිරිකේ බවට පත් කරගත් මෙම නව කොරෝනා වෛරසය පිළිබඳව 2013 වසරේදී අපේ රටේ දක්ෂ වෛද්‍යවරයෙකු මුලින්ම පුවත්පතකට කරුණු හෙළි කර තිබුණා. මෙහි විශේෂත්වය වන්නේ මෙම තුරුතුරු හෙළිකල එවකට හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරේ දරු වෛද්‍ය චමල් සංජීව මහතා නව කොරෝනා නමින් එදා එම වෛරසය පිළිබඳව සමාජය දැනුවත් කිරීමයි. ඉතින් මේකෙන් 2013 කාල සීමා වෙනකොට ඊට පෙර SARS වසංගතය ඇවිල්ලා ඒ වගේම H1N1 හා ඒ විවිධ ප්‍රභේද නිර්මාණය වෙලා ඒ වුණිට MERS රෝගී තත්ත්වය ඇති වෙලා තිබුණා. ඒ කියන්නේ මැද පෙර දිග තීව්‍ර ශ්වසන සහ ලක්ෂණය MERS. ඉතින් ඒ වගේම මේ කියන රෝගී තත්ත්ව විශේෂයෙන්ම SARS සහ MERS කියන රෝගී තත්ත්වයන් කොරෝනා කාණ්ඩයට අයත් වෙන නිසා මේවා අලුතින් සොයා ගන්නා වෛරස් ප්‍රභේද වෙන නිසාත් මට අවස්ථාවක් තිබුණා මේකට වෙන විදියකට මිනිසුන්ට දැනෙන්න හා මිනිසුන්ට අවධානය යොමු කරන්න. ඉතින් මා කල්පනා කළා මේ නව ආකාරයක කොරෝනා ප්‍රභේදයක් නිසා මම නව කොරෝනා වෛරසය කියන නම එම අවස්ථාවේදී මම ලිපියට 2013 වර්ෂයේදී යෙදුවා. හැබැයි අද වෙනකොට අපි මේ කතා කරන COVID-19 නැත්නම් නව කොරෝනා වෛරසයේදී දැන් විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා මේ නව කොරෝනා වෛරසය නැත්නම් COVID-19 රෝගී තත්ත්වය කියන්නේ තනිකරම එක වෛරසයක් නෙමෙයි ඒ කාලේ තිබිච්ච SARS MERS ඇතුළු වෙනත් කොරෝනා කාණ්ඩ ප්‍රභේදවල එකතුවක් නැත්නම් සම්මිශ්‍රණයක් කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ 2013 දී අපි MERS රෝගය ගැන එම ලිපියේ තිබුණු කරුණු හා ඒ තියෙන පුරෝකතනයන් මම දැන් අදටත් වළංගු වෙනවා. මම නැවතත් කියන්නේ මම අනාවැකියක් නෙමෙයි කළේ ඒ තිබුණු විද්‍යාත්මක පර්යේෂණ ප්‍රබන්ධ හා විශ්ලේෂණාත්මක කරුණු මත කළා. අපි වෛද්‍යවරු හා විද්‍යාඥයන් විතර අපේ කාර්යය තමයි පුරෝකතන කරන එක නැත්නම් උපකල්පන කරන එක. එවැනි උපකල්පනයක් තමයි එදා මා කළේ. දැන් අවුරුදු 8ක් ගියාට පස්සේ ඒක අපිට අස්පන අපිට පෙනෙන කරුණක් බවට පත්වීම වෙන විද්‍යාත්මක පර්යේෂණ අනුව විශ්වාස කරනව අවම වශයෙන් එන්නතක් ස්ථිර ඖෂධයක් සොයා ගන්න අතුරු අපිට මේ රෝගී බුදුරු බවට පත් වෙන්න පුළුවන් බව විශේෂයෙන්ම සමහර පර්යේෂණ සඳහන් කරනවා මේ වස අවසානයේ නැත්තම් එළමෙන 20යි 21 වර්ෂය පුරාත් අපිට කොරෝනා සමග තමයි ජීවත් වෙන්නේ කියලා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර විද්‍යා පර්යේෂණ අනුව අවම වශයෙන් මේ අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් වෙනකන් කොරෝනා රෝගී තත්ත්වයේ මේ තියෙන දරුණු තත්ත්වය අපට අත්විඳින වෙනවා. නැවතත් උන් අනුතුරු අඟවනවා සීත ඍතුව එළඹීමත් සමග දෙසැම්බර් මාසෙන් පස්සේ නැවත වරක් කොරෝනා වසංගත තත්ත්වය
මීට වඩා ප්‍රබල විදියට දෙවන වතාවෙදී ඉස්මතු වෙන්න පුළුවන් කියලා. ඊයේ වගේ වෙනකොට ජාත්‍යන්තර විද්‍යා පර්යේෂණ දැනුම් දීමක් කළා. මේ නව කොරෝනා වෛරසය නිසා ඔබ දන්න දැන් පහුගිය කාල සීමාව තුළදී වැඩිපුරම මැදි වයසේ පුද්ගලයන් තමයි රෝගයට ගොදුරුනේ ප්‍රතිශතයක් විදියට. හැබැයි ඉදිරි කාලයේදී මේ නව කොරෝනා වෛරසය කුඩා ළමුන්ට බලපෑමක් සිද්ධ කරන්න පුළුවන් බව මෙතෙන්දී කරුණු දෙකක් ඔවුන් ඉස්මතු කරනවා. එකක් තමයි නව කොරෝනා වෛරසයේ ප්‍රභේදයන් මගින් කුඩා ළමුන්ට රෝගය ආසාදනය වෙන්න පුළුවන් කියන එක. දෙවෙනි කරුණ තමයි මේ ඉතාමත්ම වැදගත් මම හිතන්නේ ඔබට රෝගී දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සඳහා ඔබ අවධානය යොමු කරන්න ඕන. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ජාත්‍යන්තර විද්‍යා පර්යේෂණ අනුතුරු අංග වනවා මේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා අවශ්‍ය කරන එන්නත් නිෂ්පාදන යාන්ත්‍රණයන් සමහර විට අඩාල වෙන්න පුළුවන් කියලා. ඒත් මේ සියල්ල මැද්දේ විශේෂයෙන්ම ආසියානු සහ අප්‍රිකානු කලාපවල ප්‍රතිශක්තිකරණ වැඩසටහන් වලට වෙන බලපෑම නිසා යටපත් වී පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අපි විසින් වැඩි දියුණු කිරීමට භාවිත කරන ප්‍රතිශක්තිකරණ එන්නත් මගින් පාලනය කරන රෝගී තත්ත්වයන් යලි ඉස්මතු වෙන්න පුළුවන් කියලත් ඔවුන් අනුතුරු අංගවරු. අපි මේ සමාජයේ විවෘත කළා තියෙන වෙලාවේ විශේෂම පරිස්සම් වෙන්න ඕන දේ තමයි වරක් රෝගය වැළඳුණු පුද්ගලයෙක් ආසාද පුද්ගලයෙක්ගෙන් නැවත රෝගය වැළඳෙන්න පුළුවන්. ඒ වගේම ඔහුට රෝගය වැළඳෙන්න පුළුවන්. ඒ වගේම ඔහු යම් කාල සීමාවක් මුළුල්ලේ සමාජයට මේ නව කොරෝනා වෛරස රෝගී තත්ත්වය ඇති කරන්න පුළුවන්. ඒ නිසා අපිට සිදු වෙනවා අපේ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය ශක්තිමත් කරගන්න. කොරෝනා වෛරස් ව්‍යාප්තිය සමග ලෝක ආර්ථිකයේ හටගෙන ඇති බරපතල අර්බුදය හමුවේ භාණ්ඩ සහ සේවා මිල සීග්‍රෙන් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව එහි ආසන්නතම බලපෑම මෙරට රථ වාහන ශේෂ්ඨයට එල්ල වී ඇති අතර වාහන මිල ගණන් 15%කින් පමණ ඉහළ යනු ඇති. COVID-19 වෛරස තත්ත්වය මෙවන විට ලෝපුරා ජනතාවගේ ජීවිතවලට ප්‍රබල බලපෑමක් එල්ල කර අවසන්. ජනතාවගේ ජීවිතවලට මෙන්ම මුළු මහත් ලෝකයේම ආර්ථිකයටත් COVID-19 වෛරසෙන් එල්ල වී ඇත්තේ මරු පහරක්. මෙම වසංගත තත්ත්වය ලෝකෙන්ම අවසන් වීමෙන් පසුව එහෙමත් නැතිනම් මෙම වසංගත තත්ත්වයත් එක්කම ජීවත් වීමට ලෝකයේ ජනතාවට සිද්ධ වුණත් ඊටම බරපතල ආර්ථික කඩාවැටීමකට ලෝකයේම මුහුණ දී සිටින නිසා ජීවත් වීමත් බරපතල ගැටලුවක් බවට පත් වෙමින් තිබෙනවා. අපේ රටේ ආර්ථිකයටත් මේ වන විට දවසින් දවස එල්ලවන්නේ ඉතා බරපතල තර්ජනයක්. ආර්ථිකයේ කඩාවැටීමත් එක්කම තව නොබෝ දිනකින්ම භාණ්ඩ හා සේවා මිල ගණන් අති විශාල ලෙස ඉහළ යාම කිසිවෙකුටත් වැළක්විය නොහැකි. එවන් තත්ත්වයක් තුළ අපිට අද දවසේදී වාර්තා වුණේ අපේ රටේ වාහන මිල ගණන් ඉතාම ඉහළ ප්‍රතිශතයකින් වැඩිවනු ඇති බවයි. විශේෂයෙන්ම වාහනයක තීරුබදු ගාස්තු අය කිරීමට පෙර මිල CIF අගය රුපියල් 135කට වැඩි නම් ඒ සඳහා ලක්ෂරි ටැක්ස් ගෙවීමට සිදුව තිබෙනවා. ඩොලරේ සහ යෙන් අගේ වැඩිවීමත් සමගම රුපියල් 133 සහ 34 වැනි මුදලකට පැවති ඇතැම් වාහන රුපියල් 135 ඉක්මවා යාමත් සමගම මෙලෙස එම වාහනද ලක්ෂරි ටැක්ස් ගණයට අයත් වීමත් සමගම කුඩා වාහනවල මිල ගණන්ද ඉහළ ගොස් ඇති බවයි වාහන ආනයන කරුවන් පෙන්වා දෙන්නේ. එන්ජින් ධාරිතාවයේ දහසකට අඩු සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත වාහන පවා මේ අනුව 15%ක පමණ මිල ඉහළ යාමක් සිදුවනවා. මෙවැනි විට රුපියල් 128ක් 29ක්ව පවතින සුසුකි ඇල්ටෝ රථයක මිල රුපියල් 132කමාර දක්වා වැඩි වීමක්ද සිදුවනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති රන්ජන් පීරිස් මහතා සියත ප්‍රවෘත්ති අංශය සමග පැවසුවා. මිල ඉහළ යන වාහන කාණ්ඩ එලෙස මිල ඉහළ දැමීමට හේතු වන කරුණු පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගත්ත ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති රන්ජන් පීරිස් මහතා. ජපාන් යෙන් සහ ඇමරිකානු ඩොලරේ යගේ මාර්තු මාසයේ 20 වෙනිදායින් පසු අධික ලෙස වැඩිවීමත් සමගම සියලු වාහනවල මිල 10%ත් 15%ත් අතර ගණනකින් වැඩි වෙලා තියෙනවා. මෙලෙස විනිමය අනුපාතයේ වැඩිවීමත් සමගම මෙතෙක් කල සුඛෝපභෝගී බද්දට යටත් නොවූ සාමාන්‍යයෙන් මධ්‍යම පාන්තිකයන් අතර ප්‍රචලිත CC ධාරිතාව 1000 නොඉක්ම වූ කුඩා වාහනවලටද සුඛෝපභෝගී බද්ද ගෙවීමට සිද්ධ වෙලා තියෙනවා. පවතින අයහපත් තත්ත්වයේ යටතේ අපගේ ප්‍රදර්ශනාගාර මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබෙන නිසා අපි සංගමයක් හැටියට රජයෙන් ඉල්ලා සිටියේ ඇඳිරි නීතිය පවතින කාලය සඳහා පමණක්වත් බැංකු ණය මත පනවා ඇති පොලිය ඉවත් කර දෙන මෙන්ය. නමුත් කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා බැංකුවලින් කිසිම ප්‍රතිචාරයක් නොලැබුණ බව. මේ සියලු දේකම ප්‍රතිඵලයක් හැටියට වාහනයක සමස්ත මිල 15%කින් පමණ වැඩි වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොතින් පහත කියවෙන ප්‍රචලිත වාහනවල අලුත් මිල ගණන් මෙසේ විය හැක. Toyota Vitz 145,50 අතර, Toyota Passo 138,42 අතර, Toyota Premio 90,95 අතර,
Toyota Axio ලක්ෂ 75 78 අතර Toyota Rise ලක්ෂ 70වත් 75 අතර Toyota CHR ලක්ෂ 80වත් 85 අතර Honda CRV ලක්ෂ 120වත් 125 අතර Toyota Double Cab ලක්ෂ 120වත් 125 අතර සහ Suzuki Everyman ලක්ෂ 32ත් 35ත් අතර වේ. එම පුතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ 10:12 ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයේ. සුබ දවසක් ඔබ සමගට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.